මේ වෙනකොට රටේ මහ ජනතාවට බරපතල අර්බුදයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ PCR පරීක්ෂණ සිදු කිරීම සහ PCR පරීක්ෂණවල නිරවැදිතාවය. ඉතින් මේක ගැන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කොච්චර කිව්වත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පෞද්ගලික රසායනාගාර නියාමනය සම්බන්ධයෙන් ඉන්නේ බීරි අලි ටික. ඔවුන් මේක නිවැරදිව කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ බොහෝ අය සමහර පෞද්ගලික රසායනාගාර වලින් වරදාන සහ වරප්‍රසාද ගන්න එක. පෞගේ සතියේ වාර්තා වුණා නාරහේම්පිට ප්‍රදේශයේ පෞද්ගලික රසායනාගාරයක ආසාදිතයන්ගේ යයි ඔවුන් ප්‍රකාශ කරපු PCR පරීක්ෂණ 200ක පමණ ප්‍රමාණයක වාර්තා ඔවුන් විසින්ම කියනවා විනාශ කරා කියලා. එතකොට පරීක්ෂණ වාර්තාවක් එහෙම විනාශ කරා කීම තරම් වගකීමෙන් තොර රසායනාගාරයක් තවදුරටත් කිසිදු ගැටලුවක් නැතුව අද වෙනකොටත් සේවාවන් සපයමින් ඉන්නවා. එතකොට මේවා පිළිබඳ මහ ජනතාව දන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෙනකන් ඒ රසායනාගාරයට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඒ නිසා පෞද්ගලික රසායනාගාරවල වාර්තා වෙන ආසාදිතයන් පිළිබඳව තොරතුරු පවා සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කර ගැනීමට හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒක සරල කාරණාවක් විදියට මිනිසු දැක්කට අපි මේ ඉදිරිපත් කරන්න යන්නේ එක්තරා පෞද්ගලික රසායනාගාරයකින් ගිය මාසේ 21 වාර්තාවක් නිකුත් කරලා තියෙනවා දරුවෙක් ප්‍රසූත කරන්න ඉන්න මවකට. මේ දරුවා ප්‍රසූත කරන්න ඉන්න මවට PCR පරීක්ෂණය පොසිටිව් කියලා වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒ වාර්තාව මගේ ළඟ තියෙනවා. එතකොට මේ වාර්තාව ලබා දෙනවත් එක්කම මේ ආයතනයෙන් කරන තව දෙයක් තියෙනවා. මෙන්න මේක තමයි වෙළඳ මාෆියාව කියන්නේ. මේක මේ රටේ මිනිස්සු අහුවෙච්ච මේ රටේ මිනිස්සු මේකට අහු කරගන්න සෞඛ්‍ය සේවාවේ ප්‍රතිපත්ති හදපු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේක වහාම වෙනස් විය යුතුයි. පොසිටිව් වාර්තාව ආව ගමන් ඒගොල්ලෝ දෙනවා පැකේජ් එකක්. මේ පැකේජ් එක සාමාන්‍ය මිනිස්සෙකුට උහුලන්න බෑ. ලක්ෂ 3ක් හෝ 3කට වැඩි නිරෝධායනය වීමට ඒ නිරෝධායනය වීමේ අවශ්‍යතාවයන් ඊට පස්සේ මේ දරුවා ප්‍රසූත කරනකම් බලා ගැනීම මේ සියල්ල රෝහලෙන් බලා ගන්න. හැබැයි මෙයාට කොරෝනා පොසිටිව් වින්දා අමතර ලක්ෂ 3ක් හෝ 4ක් ගෙවන්න වෙනවා ආයතනයට. එතකොට මේ මවට මේ වාර්තාව පිළිබඳව යම් කිසි සැකයක් පහළ වෙච්ච හින්දා ඇය යනවා තවත් රසායනාගාරයකට එදිනම. එතකොට එදින ඒ රසායනාගාරයෙන් කියනවා මේක නෙගටිව් කියලා. දැන් දරුවෙක් ප්‍රසූත කරන්න ඉන්න මවකට කොරෝනා පොසිටිව් කියලා කොරෝනා නෙගටිව් කීම ඇතුළතුළ කාලය තුලම විශාල අපහසුතාවයන් ගණනාවක් ඇති වෙන්න පුළුවන් මුදල් වලට අමතරව. විශාල සමාජ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් විශාල මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් විශාල කායික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් මේකට කවුද වග කියන්නේ? දැන් එකම දවසේ ගත්ත නිදර්ශක දෙකකින් එක්කෙනෙක් කියනවා පොසිටිව් කියලා එයා වෙනම පැකේජ් එකක් දෙනවා අනිත් රසායනාගාරයෙන් නෙගටිව් කියනවා. එතකොට මේ මවට මොකක්වත් හිතාගන්න බැරි ඉඳා මේ මව ගිහලා ආයෙ කලින් රසායනාගාරයෙන්ම තව පරීක්ෂණයක් කරනවා. එතකොට ඊළඟ දවසේ කරපු වාර්තාවේ කියනවා නෙගටිව් කියලා. ඒ කියන්නේ පළවෙනි දවසේ කරපු වාර්තාවෙන් කියනවා පොසිටිව් කියලා දෙවෙනි දවසේ තව රසායනාගාරයකට ගිහිල්ලා කරගෙන එනකොට කියනවා නෙගටිව් කියලා. දැන් මේ මවට හිතුනේ නැත්තම් මුදල් තිබුණේ නැත්තම් තව රසායනාගාරයකින් ගිහිල්ලා මේක දෙවන වර චෙක් කරලා නැවත වතාවක් මේ පරීක්ෂණේ එක පරීක්ෂණයක් කරන්න ඕනේ පරීක්ෂණයට පරීක්ෂණ තුනක් කරලා මේ තත්ත්වය වළක්වා ගන්න ඒ මවට මුදල් හෝ අවබෝධය තිබ්බේ නැත්තම් අද වෙනකොටත් ඒ මව මේ වසංගතයේ හැදිච්ච එක්කෙනෙක් විදියට නිරෝධායනය වෙනවා. නිරෝධායනයේදී ඇයට කොරෝනා හැදෙන්නත් පුළුවන්. ඇයගේ දරුවාට විශාල අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි මේ එක වාර්තාවක ප්‍රශ්නයක් නිසා. දැන් මේක මේ වාර්තාව දිහා බැලුවාම අපි මේ වාර්තාවේ තියෙනවා අත්සන. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි මේ අත්සනට අදාළ කටයුතු කරලා තියෙන්නේ. වාර්තාවේ අත්සනක් තියෙනවා ඔබට පේනවා ඇති. මේ අස්සන අර කොහෙන් හෝ කපලා අරගෙන දාපු කොටුවක්. අඩු ගානේ කම්පියුටර් තාක්ෂණය දන්නවනම් මේ අස්සන මේ හොර අස්සනක් නෙමෙයි විදිහට දාන්න පුළුවන්. හැබැයි වෙන කිසිම සජීවී අස්සනක් මේ වාර්තාවේ නැහැ. එතකොට දැන් මේ වාර්තාව හරිද වැරදිද මේ වැරද්දට මේ මව වන්දියක් ඉල්ලනවා නම් එහෙම ඉල්ලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. කාගෙන්ද ඉල්ලන්නේ මේ වාර්තාවට අදාළ පුද්ගලයෙක් අස්සම් කළා නැහැ. මේ තත්ත්වය ඇති කරෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය. අපි දිගින් දිගටම කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනිල් ජාසිංහ මහත්තයා ඉන්න කාලේ ගහනවා චක්‍රලේඛයක් වාර්තා නිකුත් කිරීම සඳහා වෛරස වේදියෙක් ඉන්න ඕනේ කියලා. හැබැයි වෛරස වේදින් ලංකාවේ ඉන්නේ අතේ ඇඟිලි ගන්නට
ඔවුන් අස්සම් කරන්නේ වාර්තා මෙන්න මේ විදිහට තමයි. කොහේ හරි ගහපු අස්සනක් කපලා දැන් මේම වාර්තාව කෝණ කෙනෙකුට නිකුත් කරන්න පුළුවන්. ජනමාධ්‍ය ආයතනයක කෙනෙකුටත් පුළුවන් මේ වාර්තාව නිකුත් කරන්න. මේ කොහේ හරි ගහපු අස්සනක් කපලා මේ අස්සන උඩින් තියනවා. දැන් මේක නීතියානුකූල තත්වයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නවා. අපි දිගින් දිගටම සෞඛ්‍ය ලේකම්වරයාට කියනවා කරුණා කරලා මේ වාර්තා නිකුත් කිරීමේ නිවැරදිභාවය රකින්න. මේ ලංකාවේ අංක 1 වෛරස වේදිකාගේ අස්සනක් ලංකාවේ අංක 1 වෛරස වේදිකාගේ වාර්තාවක් විදිහට තලකනවා. නමුත් අපි විශ්වාස කරන්නේ නැහැ මේ වාර්තාව ඇහැටවත් ඒ වෛරස වේදිකා දැකලා ඇති කියලා. හැබැයි මේක නීතියානුකූල තත්වයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය වළංගු කරන තාක් මේ වැරද්ද වහන්න බෑ. රටේ මිනිසුන්ට මේ වගේ වෙන අගතීන් නවත්තන්න බෑ. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා වෛරස වේදිකාගේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ පෞද්ගලික අංශයේ හෝ PCR පරීක්ෂණ වාර්තාවක් නිකුත් වෙනවා නම් ඒ වාර්තාව ඇත්ත අස්සන් යොදලා නිකුත් කරන්න ඕනේ. ඒ වගේ මේ පරීක්ෂණය කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයේ අස්සන අනිවාර්ය කරන්නට ඕනේ. එහෙම නැති වුණොත් මේ වගේ රටේ මිනිසුන්ට බොරු වාර්තා දෙන එකයි බොරු වාර්තා දීලා ඒක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරලා නිරෝධායනින් සහ කොරෝනා වලින් හම්බ කරන තත්ත්වයයි වළක්වන්න බෑ. මේක වළක්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන සරල දෙයක් එක ලියුමක් යවන්න තියෙන්නේ. මේ වාර්තා නිකුත් කිරීමේදී අනිවාර්යයෙන්ම මේ වාර්තාව සිදු කරපු පුද්ගලයාගේ අස්සනේක තියෙන්නට ඕනේ. තියෙන අස්සන් සජීවී අස්සන් වෙන්න ඕනේ කියලා. ඒ නිසා අපි පැහැදිලිවම මේ සාක්ෂියක් දෙකක් ගෙනල්ලා පෙන්නන්නේ අද රටේ රසායනාගාර සේවාව අයාලේ ගිහිල්ලා තියෙනවා. PCR පරීක්ෂණ මහජනතාව දඩමීමා කරගෙන මහජනතාව ගසාගෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට විකල්පයක් නැති වෙලා තියෙනවා. මේ වගේ වාර්තා දෙද්දි සමහර තැන්වල අපිම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියද්දි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙවනි වාර්තාව කරගන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් අලුත්ම තත්ත්වය තමයි මේ දෙවනි වාර්තාව කරපු නිසා තමයි මේ මිනිස්සයාට මේ වැරද්ද නිවැරදි වෙන්නේ. දැන් ඒක නිවැරදි කිරීම වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්නේ මොකද්ද? වාර්තාවක් අරන් ආවට පස්සේ ඒ වාර්තාව නැවත කරන්න මහජනතාවට තියෙන අයිතිය නවත්තනවා. දැන් අපිට ඊයේ පෙරේදා එහෙම එකක් වුණා. අපි දන්නා ජනමාධ්‍ය වේදිකාවේ ඥාතියෙක් අපිට පරීක්ෂණය ගැන සැක වුණාම අපි කිව්වා නැවත පරීක්ෂණය කරන්න ඕනේ කියලා. අපි ඉල්ලීමක් කරා. නමුත් මහජන සෞඛ්‍ය සේවාංශයෙන් කියන්නේ නෑ, එක පරීක්ෂණයකට වඩා කරන්න දෙන්නේ නෑ. ඒ කියන්නේ මොකද්ද? මේ බොරු වාර්තා ආරක්ෂා කිරීමේ පදනම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතිවල තියෙන නිසා කරුණා කළා මේ නීති මහජනතාවගේ හිතසුව පිණිස හදන්න, ඒවා වෙනස් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලය තියෙනවා. ඒවා නොකරනවා නම් අපි විශ්වාස කරනවා මේ හැමතැනින්ම එන වරදාන වරප්‍රසාද වලට තමයි මේ නීති ආයාලේ යන්නේ කියන එක. ඒ නිසා මේ වාර්තා නිවැරදිව ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම් ඉෂ්ට කරන්න කියලා පිල්ලා හිටිනවා.